ගුවන්ටිකත්පත් නිකුත් කරන නියෝජිත ආයතනයක සේවය කරන පහන් සන්දීප ඒකනායක විවාහකයෙක්. සෞභාග්‍ය චතුරංගනී ඔහුගේ භාර්යා විවාහ දිවියට ඇතුළත් වෙලා කාලයක් ගත වුණත් ඔවුන්ට දරුවන් නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ එක්තරා නිවාස යෝජනා ක්‍රමයකට අයත් නිවසක කුලී පදනම මත. බොහොම හුදකලා ගියක්. එක්තරා දවසක රෑ මැදියමේ ඉහළ මාලයක ඇති නිවසකින් දරුවෙකු හඬන හඬ ඡායාව ඔවුන්ගේ නිදන කාමරයේ ඉන්න සෞභාග්‍ය දකින්නට පටන් ගන්න. මේ දසුන තමන්ගේ සැමියාට පෙන්වුවාට ඔහු මේක දකින්නේ නැහැ. මේක සෞභාග්‍යයට මහත් ගැටලුවක් වෙනවා. මේ දරුවා කවුද? ඇයට දැනගන්න ලැබෙන්නේ ඒ නිවසේ කිසිම කෙනෙක් නැහැයි කියලා. මේ අතර වාරේ පිටිසර බද පළාත්වල දරුවන් නැති වෙනවා කියලා ප්‍රවෘත්තියක් ලැබෙනවා. ඉතින් මේ කතාව කොයි විදිහටද? මේ කතාව ඇහුනම හිතෙන්නේ මොකද? මේක පුදුම කතාවක් කියලා. ඔව්. මේ චිත්‍රපටයේ නම මේක පුදුම කතාවක්. මේක පුදුම කතාවක් චිත්‍රපටය තිරගත වන්නේ එකම දවසේ EAP චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලය චිත්‍රපට හතරක් තිරගත කරෝමින් වාර්තාවක් පිහිටවන මොහොතේ එයින් එක් චිත්‍රපටයක් හැටියට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මේ එදා තිරගත වන අධ්‍යක්ෂකවරුන් හතර දෙනා අතරින් වඩාත්ම පළපුරුදු සිනමාකරුවාගේ චිත්‍රපටයේ හැටියට තමයි මේ චිත්‍රපටය එන්නේ. ඔහු තමයි ලාල් ප්‍රියදේව. ලාල් ප්‍රියදේව එක වකවානුවක චිත්‍රපට නිර්මාණය කළේ ශ්‍රී ලාල් ප්‍රියදේව කියලා. ජොලි හලෝ, පතිනේකගේ හෝරාව, ජොලි හලෝ දෙක, විශ්වරාත්‍රය, නොම්බර එකේ චණ්ඩියා, අලිපැටියෝ, ඔයයි මමයි, කිව්වද නැහි, නොකිව්වද නැහි, මගේ යාළු මාළු වැනි චිත්‍රපට හැදූ ලාල් ප්‍රියදේවගේ 15 වෙනි වෘතාන්ත චිත්‍රපටය තමයි මේක පුදුම කතාවක්. මේක පුදුම කතාවක් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කරපු සුනිල් ටී.ප්‍රනාන්දු. එහි සම නිෂ්පාදනය නිලන් තුෂාර පෙරේරා. අධ්‍යක්ෂණය ලාල් ප්‍රියදේව. තිර රචනයත් ලාල් ප්‍රියදේවගෙන්මයි. කැමර අධ්‍යක්ෂණය කළේ ජනිත් ගුණසේකර. සංස්කරණය විශේෂ දෘශ්‍ය ප්‍රයෝග හා වර්ණ සංයෝජනය දනාල් තිලංචනගෙන්. සංගීත නිර්මාණය විශ්ව නිපුන්ගෙන්. මේ චිත්‍රපටයේ ගීත තනු නිර්මාණය කළේ නියෝ පිටිගල සහ චමත්කා පීරිස්. ගීපද රචනා කළේ සුනිල් ධර්මසිරි සහ කසුන් කොන්දසිංහගෙන්. ගීත ගායනා කළ රසිත් මනුරංග යාපා, මිඩෝර් කරුණාරත්න, චමත්කා පීරිස්, ධම්මික ධනංජය, කෞසික වීරරත්න ඇතුළු පිරිසක්. සහදක්ෂණය කළේ තරුඳු ඉලංගකෝන්, ලක්ෂිකා බණ්ඩාර, අතිරේක කැමරා කරන චන්ද දේව් ඉපලවත්ත. චිත්‍රපටයේ ශබ්ද සැලසුම හා නිර්මාණයේ සසිකරුවන් මාරසිංහගෙන්, ශබ්ද සැලසුම් කරන චලකඩ එස් පෙරේරාගෙන්, වේචන රූපණය හෙන්රි ප්‍රේමරත්නගෙන්, පසුතල නිර්මාණය සුනිල් ධර්මසිරි සහ චමිල ගුණසේකරගෙන්, ඇඳුම් පැළඳුම් නිර්මාණය දිනු ප්‍රියදර්ශනිගෙන්, නර්තන නිර්මාණය සංක අබේසිංහ සහ කැලුම් ශ්‍රී තුලී ප්‍රනාන්දුගෙන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නව පරපුරේ ගායකයෙක් වෙච්ච චිලී තිලංක. මේ චිලී රඟපාන දෙවනි චිත්‍රපටය. ඒ සමග තුෂානි, දිනුෂිකා, පතිරගේ, කැලුම් ශ්‍රී, රජිත, රොද්‍රිගෝ, කාංචනා, කාන්, රෙක්ස්, කොඩිප්පිලි, මානෙල්, වානගුරු, ටෙඩි, විද්‍යාලංකාර, හිරුණි, රණසිංහ, සමන්, ප්‍රියදර්ශන, සුගත්, ජානක, මහින්ද, ඉහළගම, සමන්, අල්මේද, මහේෂ්, රන්දිනි, ජානක, ජයකොඩි, ලිතුමි, අමායා, තිලකවංශ, ළමානිලිය, එවගේම හර්ෂා, අසාර්ථරි, රංගන, එත් ළමානිලියක්, දමින්ද මෙන්ඩිස්, මල්කි ප්‍රනාන්දු, සුනාලි රත්නායක, බුද්ධික හසිත, කල්පනා මදුෂානි, ඇන් මිනේෂි, ලසඳා චම්පිකා, සමන් හිඟුරගේ, ධම්මික ශ්‍රී, ශ්‍රියානි රූපසිංහ, තුෂානි, ජයන්තා පෙරේරා, වසන්ති සෙනරත්, චන්දු ඉඹුලාන, කුවේට් කුමාරි. පෞගේ කාලයේ සමාජ ජාලා අතර ජනප්‍රිය වෙච්ච කුවේට් කුමාරි මුල් කතාවට මේක පුදුම කතාවක් චිත්‍රපටයේ සිනමාවට එනවා. මේක පුදුම කතාවක්.